කුහකකමේ සීමාවක් තියෙන්න ඕන. ජනතාවට බොරු කීමේ සීමාවක් තියෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහමැතිවරණයට ඉදිරිපත් වීම බලලෝභීත්වය නිසා නම් මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වෙනිදා පරාජයට පත් වී ආපහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුත් නුදුටු මීට පෙර නුදුටු බලලෝභීත්වයක් හඳා නම් මට අහන්න තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. ගරු ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය කීපවතාවක් පරාජයට පත් වූාට පසු ඒ කියන්නේ ඒ මැතිවරණවලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළාට පසු ආපහු මහ මැතිවරණවලට ඉදිරිපත් උනේ ඇයි? බලලෝභීත්වය නිසාද? එසේ නොවේ නම් ජනතාවට සේවයක් කරන්න උවමනාවක් තිබුණ නිසා. එතුමිය එසේ කරනකොට ඒක බලලෝභීත්වය නොවීමට මහින්ද රාජපක්ෂ එකවතාවක් එහෙම කරනකොට ඒක බලලෝභීත්වය වීමට තර්කානුකූල හේතුවක් නැහැ. මේක සම්පූර්ණ කුහකකමක්. ඒ වගේම ගරු ගඩනසල් නායක මහතා අගමැතිව සිටියා ඊළඟට පරාජයට පත් වුණා ආපහු අගමැති තනතුරට තරඟ කරා අගමැති බවට පත් වුණා ආපහු පරාජයට පත් වුණා පක්ෂ නායකයා හැටියට හිටියා. ඉතින් එහෙම උනේ බලලෝභීත්වයෙන් හන්දද? එතුමාට එසේ කිරීම සාධාරණ නම් අපි විවේචනය කරන්නේ නැත්නම් දොස් පවරන්නේ නැත්නම් එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වෙලා පාර්ලිමේන්තුවට පැමිණ රටේ අගමැති වීමට උත්සාහ දරීම බලලෝභීත්වය වන්නේ කෙසේද? මහින්ද රාජපක්ෂට විතරක් බලපාන යම්කිසි මොන හරි විශේෂ සාධකයක් තියෙනවද? ඒක ද්වේෂය අර ඊර්ෂ්‍යාව අර වෙන කවර සාධකයක්ද? අපි ගමු ලංකාවේ දේශපාලන ඉතිහාසයේ 1953 අගෝස්තු හර්තාලයට මුහුණ දෙන්න බැරුව අගමැතිව හිටි ඩඩ්ලි නායක මහතා අමරිකානු නැවකට ගියා කැබිනට්වත් එක්ක ගිහිල්ලා හැංගුණා. ඊළඟට අගමැතිකමේ අස්සුල ඒ වෙනුවට සර්ජන් කොතලාවල පත් වුණා. එතුමා 56 පරාජයට පත් වුණා. ඊළඟට ඩඩ්ලි සරණයක මහත්ම එක්සත් ජාතික පක්ෂයට නායකත්ව දීලා 1960 මාර්තුවේ ජයග්‍රහණය කරා. එඳන් 53 බැහැලා ගිහිල්ලා 60 ආපහු ආවා. ඊළඟට 60 ජූලි මාසේ ආපහු පරදුණා. ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනි බලයට පත් වුණා. ඊළඟට මොකක්ද උනේ? 1965 ඩන්නසනාග මහත්මයා ආපෝ චන්දන ඉදිරිපත් කරා අගමැති වුණා. 1970 පරදුණා. එතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගියා නෑ. විපක්ෂ නායක බවට ජයජාවදන මහත්මයා පත් වුණා. පක්ෂ නායක හැටියට ඩන්නසනාග මහත්මයා හිටියා. ඉතින් දැන් එතුමා එසේ කරේ බලලෝභීත්වය හන්දද? නෑ. පක්ෂයට රටට යම් කිසි සේවාවක් කරන්න අවශ්‍යතාවයක් තිබුණ නිසා හරියෝ වැරදියෝ. ඉතින් එතුමා හැම කරනකොට ඒක හරි වෙන්නත් මහින්ද රාජපක්ෂ එක සැරයක් මෙහෙම පරදිලා පාර්ලිමේන්තුවට එන්න සහ අගමැති වෙන්න උත්සාහ දරීමත් බලලෝභීත්ව වෙන්නේ කොහොමද? එකක් හරි වෙන්න සහ අනික වැරදි වෙන්නේ කොහොමද? මොන න්‍යාය අනුවද? මොන ධර්මතාවය අනුවද? මොන මූල ධර්ම අනුවද? මොන ප්‍රතිපත්ති අනුවද? කුහකකම හා ඊර්ෂ්‍යාව නොවෙන්න මේ ඔය කියන මිනිසුන්ගේ. ඊළඟට බලමු ගරු සිනමා බණ්ඩාරනායක මැතිනිය. එතුමිය 1960 ජූලි මාසේ අගමැතිනි බවට පත් වුණා. 1964 තිබුණු පෙරළියක් නිසා 1965 ඡන්දෙදී අතව සම 64 දෙසැම්බර් ඡන්දෙදී පරාජයට පත් වුණා. 65 දී අගමැති වුණේ ඩඩ්ලි මහත්තයා සහ එක්සත් ජාතික පක්ෂය. එතුමිය දේශපාලනයෙන් විශ්‍රාම ගියාද? නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව දෙමින් 1970 ආණ්ඩු බලයට ආපහු ආවා. ඊළඟට එතුමිය 1977 විශාල පරාජයකට පත් වුණා. මහින්ද රාජපක්ෂ පරදුණා වගේ නෙමෙයි. 77 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් වුණා. ඒක සම්පූර්ණයෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම. එතුමිය කිව්වද ජනතාව විසින් මාව ප්‍රතික්ෂේප කළා තියෙන්නේ ඒ ජනවරමට ගරු කරන්න ඕන මම දේශපාලනය අතාරින්න ඕන අයියා. නැහැ. 1988 ඒ කියන්නේ 77 පරදීලා අවුරුදු 11 කියලා 88 වෙනකන් අල්ලන් හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය 88 ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ජනාධිපතිනි අපේක්ෂක හැටියට තරඟ කරේ සිරිම බණ්ඩාරනායක මැතිනිය. ඉතින් එහෙම කරේ බලලෝභීත්වය හන්දද? සමහරු කියනවා එමයයි කියලා. නමුත් අපි එසේ නොවේ කියලා කියනවනම් මහින්ද රාජපක්ෂ විවේචනය කරන එතුමියගේ දුව එහෙම කියන්නේ නැහැනේ අම්මා එහෙම හිටපු එක බලලෝභීත්වය කියලා. එහෙමනම් මහින්ද රාජපක්ෂ මේ එක සැරයක් සාපේක්ෂක වශයෙන් සුළු ප්‍රමාණයකින් පරාජයට පත් වෙලා ආපහු මහමැතිවරණයට තන් ගල්ලා අගමැතිකම අපේක්ෂා කරන එක බලලෝභීත්ව වෙන්නේ කොහොමද? ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනිය 88 පරදුණා. 88 පරදිලා පක්ෂ නායකත්වය අතහැරියද? තරඟ කරන එකේ අපේක්ෂාව අතහැරියද? නැහැ.
මේ වික්ටයිවන් මහත්තයාට සිද්ධ වුණා තව පිරිසකුත් එක්ක පක්ෂය ඇතුළේ විශාල අරගලයක් වියත් කරවලා රාවේ පත්‍රය හරහා චන්ද්‍රිකාව මේ නිකන් අභ්‍යන්තර පොඩි කුමන්ත්‍රණයකින් අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්න 94 ශ්‍රීමන් බණ්ඩාරනායක මැතිනිය රෝදපුටුවේ ඉඳන්දී අගමැතිනිය හැටියට සේවය කරා ඉතින් කාට හරි කියන්න පුළුවන් අසනීප තත්ත්ව නිසා සහ ජනතා විසින් ප්‍රතික්ෂේප කරපු නිසා මේ විශ්‍රාම යන්න තිබුණා කියලා එහෙම වුණේ නැහැ එහෙම කරන්නේ නැහැ ඒක බලලෝකීත්වයේ හන්දද එසේ නොවේ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආපහු පාර්ලිමේන්තුවට තරඟ කරලා ජනතාවටත් පක්ෂයටත් සේවයක් කළා රණවීර වික්‍රමසිංහ මහත්මයාගෙන් රට බේරගන්න ඉදිරිපත් වීම කිසි රසකිනුත් බලලෝභීත්වයක් නෙමෙයි එසේ කීම කුහකකම ජනතා විමුක්ති පෙරමුණේ ඩිල්වින් සිල්වා මහත්මයා අනුරකුමාර දිසානායකලා කියනවා මේ මේ වගේ බල කෑදරකමක් දකලා නැ ආපහු තරඟ කරන්න ඒ හන්දයි කියලා දැන් මේ කතා කරන්නේ කවුද සන්නද්ධ බලෙන් මිනි මරලා රාජ්‍ය බලේ උදුර ගන්න දෙවතාවක් උත්සාහ කරපු ජනතා විමුක්ති පෙරමුණ ඉතින් ඒක මොකක් හන්දද ඒක බලයට තියෙන කෑදරකම හන්ද නෙමෙයිද එක සැරයක් පරදිලා ආපහු කරත් එහෙම නයි යම් යම් පත්වයන් තිබුණා නමුත් මේ UNP එකේ හැමෝම මරලා වාමාන්තික පක්ෂවල මිනිස්සු මරලා පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ ගහලා විජේ කුමාර් දුංගගේ මූණට වෙඩි තියලා එහෙම කරලා රාජ්‍ය බලය අල්ලගන්න හැදුවා ඉතින් එහෙම කරපු පක්ෂයක් මේ ප්‍රජාතන්ත්‍රවාදී මහමැතිවරණයකින් ආපහු පාර්ලිමේන්තුවට අවිල්ලා අගමැති බවට පත් වෙන්න උත්සාහයක් දරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ බලයට දින කෑදරකම කියලා කියනවා ඉතින් මිත්‍රවරුනි මේ වගේ කත කුහක කතා අපි ප්‍රතික්ෂේප කළ යුතුයි ජනතාවට මේ වගේ බොරු කියන්න එපා ශ්‍රීමාව බණ්ඩාරනායක සහ දණ්ඩිසරණංග මහත්මයාට මේක කරන්න පුළුවන් නම් යලි යලි ප්‍රතාවක් පරිදිලා ඒ ජනවරම මේ සිමෙන්ති වලින් මේ කොටලා ඒ හන්ද අපි ගෙදරට වෙලා ඉන්න ඕනේ කියලා නොකිය යලි යලි දේශපාලනයට පමින ඡන්දවලට තරඟ කරා නම් ඒක නිවැරදි නම් එහෙනම් මහින්ද රාජපක්ෂ එකවතාවක් එක කිරීම කිසි ලෙසකිනුත් බලලෝභීත්වය හෝ කෑදරකම වෙන්න ක්‍රමයක් නැහැ